මේ රටේ අපේ ලේකම්තුමනේ අපි තරුණයෝ විදියට මම 90 ඉපදිනකොට ඉපදෙන්නේ මම දන්න විදියට මට පේන විදියට යම්කිසි විදියක කැපැසිටි එකක් තියෙන පුද්ගලයෝ සියල්ල වෘත්තිය වේදින් බවට පරිවර්තනය වෙනවා මේ රටේ 80 ගණන් වලින් පස්සේ එන අධ්‍යාපනයේ මුල් කරගත්ත අධ්‍යාපනයේ කේන්ද්‍ර කරගත්ත රටක් බවට පරිවර්තනය වෙනවා. ඒතර මේ රටේ හැම ගමකම හැම නගරයකම හැම දිස්ත්‍රික්කයකම බ්‍රේන් ෆන්ක්ෂන් එකේ යම්කිසි IQ ලෙවල් එකක් වැඩි මට්ටමේ EQ එකෙන් ගමනක් යන්න පුළුවන් අයගේ හැකියාව තුල ප්‍රොෆෙෂනල්ස්ලා බිය වුණා. හැබැයි අපේ රටේ ගරු ලේකම්තුමනි අපි සහෝදර සහෝදරිය දන්නවා වගේම ප්‍රොෆෙෂනල්ස්ලා දේශපාලනයට ආවේ නැහැ. යම්කිසි ප්‍රොෆෙෂනල්ස්ලා ආවට බහුතරයක් ප්‍රොෆෙෂනල්ස්ලා ගෙවල් වල රස්සාව කරලා ඉද්දි එහෙම නොවෙන අර අපේ ලේකම්තුමාකෝ වගේ කසිප්පුකාරයා, කුඩුකාරයා, වැලිකාරයා තමයි දේශපාලනය කරන්නේ ගම්බද. නගරේ, දිස්ත්‍රික්කේ ප්‍රධාන නිලතලයන් හොබවන්නේ රටේ දේශපාලනේ යම් තාක් දුරකට නෙමෙයි බොහෝ දුරකට ඒ වෘත්තීය වේදියෙක් නොවන අන්ප්‍රොෆෙෂනල් පුද්ගලයෝ කොටස. ඉතින් මම මට මතකයි 2020 මම දේශපාලනේ එන්න හදාද්දී මට මගේ මිත්‍රයෝ ටික කියපු දේවල්. මාහා බැඳිව කටයුතු කරේ එක්තරා විදිහ ප්‍රොෆෙෂනල් කණ්ඩායමක්නේ. වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරද්දී මගේ සියලු වෛද්‍යවරු යාළුවෝ ටික කිව්වේ දේශපාලනට යන්න එපා කියලා. ඕක හරියන්නේ නැහැ. ඕක අපිට ගැළපෙන්නේ නැහැ. ඕක අපිට උඹට මේක හරියන දෙයක් නෙවෙයි. ඕක කරන්න ඕනේ වෙන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කරගෙන ගියපොර. අනිත් එක වෘත්තීය වේදියක් විදියට අපිට යම්කිසි ආදායමක්, සමාජ තත්ත්වයක්, සමාජ වටිනාකමක් ගොඩනගගෙන. ඒ ගොඩනැගීම තුළ පුද්ගලයා හුදු පුද්ගලයාට රටේ පවතින ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් තමන් හොඳට ඇඳලා කාලා බීලා සතුටින් ඉන්න පුළුවන් කියන පරමාර්ථයට ආවම ලංකාව ඇතුළේ තියෙන ප්‍රශ්නේ තමයි තමාගේ ප්‍රශ්නේ සෝල් අවුට් වුණාට පස්සේ ඔහු ඒ තුළ තනි වෙලා තමාගේ ගමන යන එක තමයි මේ ඇතුළේ තියෙන ප්‍රශ්නේ. හැබැයි එක්තරා විදිහක මහා දුකක් ඇතුණු ඛේදවාචකයක් බිහුනේ 2021 22 මේ කාලේ සියලු ප්‍රොෆෙෂනල්ස්ලාට තේරුම් කරලා දුන්නා මේ භූමිය අපි නැගිටින්න ඕනේ. ඒ දේශපාලනය කියන සන්දර්භය අපි නොකළොත් හෙට දවසේ අපිට පාරට බහින්න විදියක් නැහැ, තෙල් ටික නැති වෙනවා. හෙට දවසේ රැට ෆ්ලැට් එකේ කොළඹ මිනිස්සු ගණනාවක් උයාගෙන කන්න විදියක් නැතුව ගෑස් එක නැති වෙනවා කියලා දැනගත්තේ ප්‍රොෆෙෂනල්ස්ලා. මේක හරියන්නේ නැහැ. අපි රස්සාව කරන් ඉඳලා හරියන්නේ නැහැ. අපි දේශපාලනයට අවතීර්ණ වෙන්න ඕනේ කියන සිග්නල් එක මෙදා තමයි හම්බුනේ මේ ලංකාවේ. එතකන් අපේ ඉන්න සියලුම අය හිතාගත්තේ තමන්ගේ සිලුමයි කියන්න බෑ, යම්සි වැඩි පර්සන්ටේජ් එකක් තමන්ගේ ගමන ගියාට පස්සේ ප්‍රශ්න ඉවරයි. හැබැයි සියලුම වෘත්තීය වේදින්ට දැනුනේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ මේ වෙලාවේ. හේතුව අර වාහනෙන් ඇම්බියුලන්ස් එකක යන්න, වාහනෙන් හොස්පිටල් එකට යากන්න විදියක් නැත්නම් ඒ ප්‍රොෆෙෂනල් කෙනාට කොච්චර වත්කම තිබ්බත් වැඩක් නැහැ. ඒකින්ද මේ දේශපාලනය වෘත්තීය වේදින් මෙන්න ඕන කියන එකේ මම 100%ක් ඉන්නව නෙමෙයි. හැබැයි 90%කට වඩා පිරිසක් වෘත්තීය වේදින් එන්න ඕනි අනිවාර්යයෙන්ම. හේතුව තමයි මේ රටේ මේ නූතන කාලේ මං කියන්නේ මේ 2020න් පස්සේ 10න් පස්සේ විතර එන ළමයි 2034 වෙනකොට ඒ අයගේ ක්‍රමවේදය වෙනස් වෙනවා මට පේන විදිහට. හැබැයි මෙන්න මේ මං කියන අවුරුදු 30ක 40ක මෙන්න මේ මේ මෑත කාලින යුගයේ යම් කිසි බ්‍රේන් කැපැසිටි එකක් තියෙන, IQ එකක් තියෙන, හැකියාවක් තියෙන ඒ හැමෝම තමයි යම් කිසි වෘත්තීය වේදියේ බවට පරිවර්තනය වෙලා මේ රටේ ඉස්සරහට ආවේ. ඉතින් ඒ මිනිස්සු නෙවෙයි නම් දේශපාලනය කරන්න ඕනේ මේ රටේ. කවුද දේශපාලනය කරන්නේ? ඒකෙදි මම මූලිකව දකිනවා පක්ෂ තියෙනවා අපේ ලේකම්තුමා කිව්වා වගේ විවිධාකාර. ඒ විවිධාකාර පක්ෂ ඇතුලේ යම්කිසි වෘත්තීය වේදිකයකට ලස්සන සලකන, ඒකට වටිනාකමක් දෙන පක්ෂය විදිහට දකින්නේ මම මේ පක්ෂය. හේතුව එහෙම ප්‍රොෆෙෂනල් අය, ප්‍රොෆෙෂනල් හොඳ නායකයෙක් ඉන්න පක්ෂයක්. මම දේශපාලනිකව ආපු කඳවුරත් එක්ක අපිත් ආවේ රට හදන්න. මං කියන්නේ දේශපාලන පක්ෂ එකක් විතරක් ඉතිරි වෙන්න ඕනේ කියලා. මතවාදාත්මකව එක් එක් දේශපාලන පක්ෂ මේ රටේ බිහි වෙන්න පුළුවන්, ලෝකෙ මෙහෙමයි. හරි,
ඒ එහෙම බිහි වෙද්දි අපිට හරියන එතකොට ඒ මතවාද වලට වඩා ගියපු රටේ අනාගතයක් කරන්න පුළුවන් පක්ෂයක් මේ රටේ ජනතාව විසින් තෝරගෙන ජනතාව ආණ්ඩුවට පරිවර්තනය කරන්න ඕනේ. හැබැයි මෙච්චර කාලයක් ඒක උනාද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ওই 225 අතර ඉන්දියාපේ ගනු ලේකම්තුමනේ දවසට අඩුම 30 දෙනෙක් 40 දෙනෙක් එක්කවත් කතා කරනවා. අඩුම ඉන්න තරමින් බහුතරයක කතා කරනවා. ඒ කතා කරන හැම දෙයින්ම මගේ දැනුම පෝෂණය වෙනවා දේශපාලනය පිළිබඳව, පුද්ගලයා පිළිබඳව. හොඳ කබඩාවක් 225 අතර තියෙනවා නම් මම දන්නේ නැති අපේ රංගමණ්ඩල ලේකම්තුමනේ අර දේශපාලඥය මෙහෙමයි කියන්නේ මේ අවුරුදු 4 තුර ඔය හැමෝම එක සාකච්ඡා කරනවා. හැබැයි මම තේරුම් ගත්ත අවසාන උත්තරේ තමයි මේ 225 ඇතුලේ මිනිහෙක් නෑ මේ රට කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇරේ. ඒක තමයි යථාර්ථය. 1977 ලංකාවේ යංගස් කැබිනට් මිනිස්ටර් වුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තියෙන අත්දැකීමෙන් එක භාගයක් නෑ එක පුද්ගලයෙකුට අද නායක වෙන්න හදන. 1997 පාර්ලිමේන්තු ගිහිල්ලා සමහර එක්ක ලගන්තු 2000 පාර්ලිමේන්තු ගිහිල්ලා අපිත් දැන් ඒ පාර්ලිමේන්තුර ගිහින් තිනවනේ. ඒතර ඒගොල්ලෝ 97 2000 පාර්ලිමේන්තු ගියාම හිතපු සිතවිල්ල ඊට වඩා යම්කිසි වැඩි ප්‍රමාණයකින් දැන් නූතනයේ ඉඳ අපිත් අද විදිනවනේ. අපි දන්නවනේ මේ රට කරන්න වෙනකොට කොච්චර බරපතල කාර්යයක්ද කියලා මේක. ඒකෙදි සහ ඊට වඩා හැමෝටම නැති දැනුමකින් හිපි නායකයෙක් දේශපාලනේ ඉන්නවා නම් ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි. ඒක මේ පාට පක්ෂ ભેදයෙන් තොරව පාර්ලිමේන්තුව ඇතුලේ මුල් කාලේ කියවුණා. අද කියන්නේ අතරහලේ ගත්තොනේ. අද බලය වෙනුවෙන් කරන අරකලයේ ඉඳා විපක්ෂය අය කිව්වේ නැතුණාට. ඒ විපක්ෂ මිනිස්සු මුල් කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න කාලේ කියපු කතන්දර ටික අපිට මතකයිනේ. ජෙන්ටල්මන්, මිස්ටර් ක්ලීන්. ওই ටික කිව්වේ සජබ්බේ මට. ඔයිට කිව්වේ අනිත් පක්ෂේ. හරි, එතකොට මම ඒකෙන් හඳුනාගත්ත නායකයා. අද ඒව කියන්නේ අර පොලිටිකලි බලය වුණනේ. මේ රටේ බලය ලබා ගන්න දඟලපු දේශපාලනයක් මිසක රට ගැන හිතපු දේශපාලනයක් කරා නම් කරේ එකම පුද්ගලයයි. ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. ඔහු ලබාගත් දෙයක් නෑ අපි දන්න විදියට. ඔහු එකතු කරගත්ත දෙයක් නෑ. ඔහුට ඕන වුණා අපි ඉතනට වඩා සංකීර්ණයි දේශපාලන. ඔබ ඔය පුටුවේ හිතනට වඩා මම හිතෙත් ඔතන ඉඳගෙන හිතනට වඩා හරිම සංකීර්ණුනා මේ පුටුවට ඇවිල්ලා දේශපාලන දිහා බලද්දී. හැබැයි ඒ සියලුම කාර්යයන් වල අවසාන ප්‍රතිඵලය වෙන්න ඕනේ රටනේ. අපි මේ ක්‍රම සමස්ත දේශපාලනේ උත්තරේ වෙන්න ඕනේ රටනේ. හරි, එහෙනම් මේ දේශපාලන පක්ෂ බිහි වෙන්න ඕනේ රට දිනු කළා රටේ ජනතාවගේ සුඛ වේරණේ සැපත වෙනුවෙන්නේ. එතකොට බලය උදෙසා කරන බොරුවක් මිනිහෙක් එකසරයක් කියනවනම් ඔහු රට වෙනුවෙන් හිතලා ගන්න තීන්දුවක් නෙවෙයි. මම කී දන්න මම අපි අහලා තියෙන ඔබ අහලා තියෙන දේශපාලන නායකත්වයන් රටේ ජනතාවට බොරු කියනවනම් මම දන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වොයිස් කට් එකක් ඇදලා අරගෙන එදා මෙතෝ මෙන්න මේ බොරුව කරා කියලා ඔප්පු කරන කෑලා තාම මේ සමාජ මාධ්‍යවල ටීවී ප්‍රෝග්‍රෑම් වල ගිහිල්ලා නැහැ. හැබැයි පට්ටපල් බොරු කියන ජනතාව මුලා කරන නායකයට පහල් වෙන සමහර මිනිස්සු කොට්ටාසයන් නැතුව නොවේ. මම මේ පෞද්ගලික තීන්දුවක් විදිහට මම අරගත්තේ. අද දැන් ගනිද්දී මම තාම පක්ෂ සමාජිකයෙක් නෙවෙයි. ඒක එක්තරා දේශපාලන කාරණාවල ඉස්සරහට සිදුවෙන තියෙන කාරණාවක් විදිහට. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගමැති වෙන්න කලින් ඉඳලා අගමැති වුණු කාලයේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඇතුලේ ගොඩාක් මිනිස්සුන් ආශ්‍රය කරලා අවසාන උත්තරේ ඒතුම තමයි මේ රටේ නායකයෙක් වෙන්න ඕනේ කියලා තීරණය කරපු මම දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ ඒතුමට සහයෝගය. එතකොට එහෙම කරන්නේ අද මෙහෙම වෙයි කියලා දැනගෙන නෙවෙයි. සහ අද මෙහෙම කරන්නේ හෙට වෙන දේට පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියාගෙන තමයි. හැබැයි කෙසේ හෝ කොහොම හෝ රටේ යහපතට මේසා විශාල විදිහට විනාශ වෙච්ච රටක් ගොඩනැගුණාන් ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි. ඒකේ මම හිතනවා රටේ තියෙනනේ බෞද්ධ ආගමත් එක්ක හරි මේවා නිකන් අමුතු කුසලයක් එක පිනක් එක හොඳ රටක් මේක විනාශ වෙන්නේ නැති එකක් තියෙනවනේ මේ රටේ නිකන් අභ්‍යන්තර එහෙම අපේ මනස ඇතුළ නිකන් කැරකෙනවනේ කවුරු මොනවා කියලා රට රැකේවි රටේ අමුතු බලවේගයක් කැරකෙනවා මේ රට පුණ්‍ය භූමියක් වගේ එකක් තියෙනවනේ අන්න ඒක ඉස්සත කරන කෙනෙක් විදිහට මමත් දකිනවා නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වෙන්න ඕන රට වෙනුවෙන් එතුමා වෙනුවෙන්
පක්ෂ වෙනුවෙන් මොකක්වත් වෙනුවෙන්නේ මේ රට වෙනුවෙන්. ඒක හින්දා විෂන් එකක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා, මේක විය හැකි පරිමාවේ බොහොම ඉස්සරහා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න ඒ ජජ්මන්ට් එක මම ඇතර මුලින්ම ගත්ත ප්‍රධාන කීප දෙනා අතරනේ මුල්ම කෙනා ඉදිරියට මම ඉදිරිපත් වෙන ලෑස්ති වෙලා ඉන්නේ. මේක රටේ හැටියට, මේ භූමියේ හැටියට ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවත ජනාධිපති වෙනවා, වෙන්න ඕනේ. නැත්තම් ඔබ මම ඉන්න එදා ගෙවපු යුගයේ නැවත සහතිකින් නැති වෙන. මොකද එහෙම දැනුමක්, හැකියාවක්, එහෙම දැන් ඔබ කියන්න සමහර අමාත්‍යංශ ලේකම්වරුන්ට චක්‍රලේඛ කියන ජනාධිපතිවරයෙක් රටේ ඉන්නවද? වෙන රටවල් වලත් නැහැ. ව්‍යවස්ථාවේ තියෙන මේ කරුණ හින්දා මේක මෙහෙම කරන්න කියන්න පුළුවන් නායකයෙක් මේක ඇතුළේ ඉන්නවද? එහෙම නායකයෙක් වෙන නැහැ. ඒක නම් අපිට පැහැදිලි නම් එතුමා වෙනුවෙන් නෙවෙයි මේ දේශපාලනය කරන්න කියලා. එතුමගේ දෙයක් ගොඩනගා ගන්න නෙවෙයි නම් එහෙම නායකයෙක්ට උදව් කරලා රට ගොඩ දාන තැනට ඉදිරිපත් වෙන එක වෘත්තීය වේදින විදියට නෙමෙයි, මේ මහ පොළොවේ උපදෙච්ච පුරවැසියෙක් විදියට ඒක අපේ යුතුකම් වගකීම වෙන්න ඕනේ. දේශපාලන එක්තරා කෝණවල ඉන්න මිනිස්සු බලය ලබා ගන්න නොඑක් දේ කරද්දී වෘත්තීය වේදින විදියට මම දකිනවා, වෘත්තීය වේදින විදියට නූතන પરම්පරාවේ වෘත්තීය වේදින විදියට මෙතුම ගත්තාම හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක් අපේ ලේකම්තුමා අන්තිමට ASP-වරයෙක් විදියට වෘත්තීය රිටයර් වෙන කෙනෙක් මොකද මෙතුමා දැන් අපිට අපේ ජෙනරේෂන් එකට පොඩ්ඩක් ඉදිරියට ගිහලා මේ ජෙනරේෂන් එකේ සමස්ත ප්‍රොෆෙෂනල් වෘත්තීය වේදීන් සියල්ල එකතු විය යුතුයි රට වෙනුවෙන්. එහෙම රට වෙනුවෙන් එකතු වෙනවා නම් එකතු වෙන තියෙන එකම පක්ෂය, එකම නායකයා විදියට දකින්නේ එක්සත් ජාතික පක්ෂය. ඒකෙදි මම විශේෂයෙන් සමුදුට මේ 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 YPO එක ප්‍රොෆෙෂනල් ඔර්ගනයිසේෂන් එක නිර්මාණය කරගෙන මේ රට පුරා මේ දැවැන්ත ව්‍යාපාරයක් කරන්න යන ගමනට අපිටත් පුළුවන් හැකිය උපරිම ශක්තියක් වෙන්නත්, ඒකට වඩා සුමුදු මේ තමයි රටේ අවශ්‍යතාවය. මම හිතන ගරු ලේකම්තුමනි ඔබතුමාගේ පූර්ණ ශක්තිය මේ වෙනුවෙන් දෙනවා නම් මේ තමයි රට හරියටම ටර්න් කරන්න පුළුවන් සෙට් එක. මේ කට්ටිය තමයි මේ රටේ අනාගතයට ඉදිරිපත් වෙන්න ඕනේ. මම කියන්නේ නැහැ ඡන්දෙ මිලන්න කියලා. හැබැයි මං ආව එක කාරණාවක් තියෙනවා. මේ දේශපාලනට මම බොහොම අලුතෙන් ආවේ. මිනිහෙක් එකසරයක් හරි ඡන්දෙ ඉල්ලලා තියෙන්න ඕනේ මරණකල්. ඒ තරම් සම්භාරයක ලෝකේ රට සියලු මිනිස්සු ගැන තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම නොසෑහෙන දුක් අඳුනනවල් තියෙන මිනිස්සු මේ මහපොළොව ඉන්නවා කියන එක හොයාගන්න ක්‍රමවේදයක්. අමුතු චින්තනයකින් මහපොළොව දිහා බලන්න පුළුවන් හැකියාවක් එනවා. ඒකට දෙකක් වෙන්න පුළුවන්. එකෙක්ට හොරෙක් වෙන්න පුළුවන්. එකෙක්ට අසාමාන්‍ය මානව හිතවාදියෙක් වෙන්න පුළුවන්. ඔය දෙකම මේක අස්සේ තිනවා. ඒක අතරේ අපි වගේ අය ඉන්නවා අර දකුණු පැත්තේ මිනිස්සු ගැන අනුකම්පා කරන සමහර මිනිහෙක් අපිට බැනලා දේවල් කරද්දී බනිද්දී, හරිද, අපිට දේශපාලනික වෙන පක්ෂක බනිද්දී යකෝ මේ මිනිහා වෙනුවෙන්මනේ මම මේ කැපවීම කළ දේශපාලනය කළා මේ මිනිස්සුන්ට දේවල් කරන්න නේද හදන්නේ කියලා ඒ මිනිහටම අනුකම්පා කළ කරන්න පුළුවන් දේශපාලන මහපොළේ තියෙනවා. අන්න එතෙන්ට මේ දේශපාලනය එනවා නූතනේ අනිවාර්යෙන් අනාගතේ. ඒක ගේන්න අපි සැවොම කැපවෙමු කියලා කියමින් කතා නේද කරන බවස්. ජයගමු ශ්‍රී ලංකා මේ 2017 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී මේ 17 වෙනිදා ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගී වෙන සංගීත සැඳෑව ඇතුල්වීම නොමිලේ.